අයිබෝන්, අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද මං ඔයාලට pizza dough එක හදාගන්න හැටි කියලා දෙනවා. මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි. ඒ වුණාට pizza dough එක ගොඩක් තෙත නැතිව, ගොඩක් විහිළු නැතුව ඒ වගේ හදාගත්තොත් අපිට pan එකට දාලා dough එක හොඳට පැතලි කරගන්න පහසු වෙනවා. ඒ වගේමයි බේක් කරගත්තාම හොඳ ලස්සනට බේක් කරගන්න විදියට අද මන් ඩෝ එක හදාගන්න හැටි කියලා දෙනවා. ලෝකයේ වැඩිම දෙනෙක් නරඹන සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික YouTube cooking channel එක සමග ඔබත් එක්වන්නට නම් අපේ අම්මා channel එකේ subscribe button එක press කරලා ඊළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. මේ pizza dough එක අමුතු dough එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි එක එක දේවල් වලට ওই පාන්, මාළු පාන් ඒ වගේ වලට අනන්නේ. ඒ විදිය තමයි. චූටි චූටි වෙනස්කම් ටිකක් තමයි තියෙන්නේ. එහෙනම් අද ඒක මම ඔයාලට කියලා දෙන්නම්. මේ pizza dough එකෙන් pizza එක විතරක් නෙමෙයි තවත් recipes ගොඩක් කරගන්න පුළුවන්. එහෙනම් අපි මේ dough එක හදන හැටි බලමු. බොහොම simple දෙයක්. දැන් මම yeast එක පිපෙන්න තියන්නයි යන්නේ. yeast ඒ හැඳ දාගන්නවා. ඒකට මද රස්නේ වතුර මෙෂරින් කප් භාගයක් දාගන්නවා. ඒකටම සීනි තේ හැඳකුත් දාගන්නවා. පොඩ්ඩක් කලවම් කරලා වහලා තියෙනවා. පුරවපු පාන් පිටි කූප දෙකක් ගන්නවා. මෙතන ග්‍රෑම් 260යි. පාන් පිටි ගන්නකොට හොඳට පැකට් කරපුවා ගන්න. මේ වෙලාවේ මම පීසා සීසනින් තේ හැඳි කාලක් විතර දාගන්නවා. ඒකටම ඔලිව් ඔයිල් මේ සැඳපුත් දාගන්නවා. දැන් අපේ පිපිච්ච යීස්ට් එක පිටියකට දාගන්නවා. දාලා මේ වගේ හැඳි පිටි මම පොඩ්ඩක් කලවම් කරගන්නවා. දැන් වතුර මේ සැඳි දෙක ටික ටික දාලා ඩෝ එක මේ වගේ හදාගන්නවා. ඊට පස්සේ බෝල් එකේ තව පිටි ටිකක් තියෙද්දි වතුර දාන එක නවත්තලා අතින් මේ වගේ අනනවා. ඊට පස්සේ අපි ඩෝ එක අරගෙන බෝඩ් එක උඩට දාලා අති නීට් කරන්නයි යන්නේ. මේ වෙලාවේ ඩෝ එකේවා අති ඇලිලා තියෙනවා නම් ඒවා අති පිටි ටිකක් ගාලා ගලවලා අයින් කරන්න. අත හොදන්න නම් යන්න එපා. ඊළඟට මෙන්න මේ වගේ ටිකක් වෙලා නීට් කරනකොට අතේ ඇලෙන්නේ නැති ගන්නට එනවා. වෙළඳ පොලේ තියෙන පිටි වර්ගවල චූටි චූටි වෙනස්කම් තියෙනවා. ඒ නිසා අතේ ඇලෙනවා වගේ නම් පිටි පොඩ පොඩ අතේ ගාගෙන නීට් කරන්න. ඉස්සෙල්ලම මේ විදියට රවුමට රවුමට නීට් කරනවා. ඊට පස්සේ අතේ ඇලෙන්නේ නැති ගන්නට එනකොට මෙන්න මේ විදියට නීට් කරනවා. බලන්නකෝ, අල්ලේ අට කොටසින් තමයි ඩෝ එක අල්ලන්න ඕනේ. අතින් නීට් කරනව නම් අඩුම ගාන විනාඩි 10ක් 12ක් විතර නීට් කරන්න. ඔන්න බලන්නකෝ, මං හෙමින් නීට් කරලා පෙන්නනවා. මෙන්න මේ වගේ ළඟ ළඟ ඇඟේ බර වැඩි දාන්න නැතිව එක පැත්තක් අල්ලේ අට පැත්තේ මෙහෙම තල්ලු කරලා ඩෝ එක හරවලා ආයෙත් මේ වගේ අල්ලේ අට පැත්තේ නීට් කරනවා. නීට් කරනකොට ඩෝ එක මෙහෙම අදින්න එපා. එහෙම කළාම අතේ ඇලෙන්න ගන්නවා. එතකොට මොකද යන්නද වෙන්නේ? ඩෝ එකට ආයෙ ඇලෙන්න ඇති වෙන්න ආයෙත් පිටි දාන්න වෙනවා. මෙන්න මෙතනින් තමයි නීට් කරන්න ඕනේ. පුංචි පුංචි දේවල් ගොඩයි නේද? ස්ටෑන් මික්ස් එකේම නීට් කරනවා නම් මෙන්න මේ වගේ හොඳට සොෆ්ට් එකට ඇදෙන ගානට එනකන් නීට් කරගන්න. ඊට පස්සේ අපේ ඩෝ බෝල් හරිගස්සලා තියලා අපේ බෝල් එකට ඔලිව් ඔයිල් චූට්ටක් දානවා. ඔලිව් ඔයිල් ගොඩක් එහෙම දාන්න එපා. පුංචි පුංචි දේවල්. ඊට පස්සේ අතේ තියෙන තෙල් වලින් ඩෝ එකේ උඩට පොඩ්ඩක් ගානවා. ඩෝ එක වේලෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ ඩෝ එක මේ වගේ වහලා ඩබල් සයිස් වෙනකන් තියෙනවා. දැන් අපේ ඩෝ එක ඩබල් සයිස් වෙලා තියෙන්නේ.
මේක තමයි අපේ පීස ඩෝ එක. මේ ඩෝ එකෙන් ඔයාලට පීස විතරක් නෙවෙයි තවත් ගොඩාක් රෙසිපිස් හදාගන්න පුළුවන්. ඔයා අපේ අම්මා channel එකට අලුතෙන් ආව නම් අපේ අම්මා channel එකේ videos page එකට ගිහිල්ලා ඒක click කරලා බලන්නකෝ. ඒකේ ඔයා කැමති කෑම තව ගොඩාක් හදන හැටි කියලා දීලා තිනවා. මේ පීස ඩෝ එකෙන් පීස එකක් හදලා අපේ අම්මා channel එකේ දාලා තිනවා. ඒකත් ඔයා බලලා එකත් ඉගෙන ගන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.